श्री लंका टेलीकॉम सह मोबिटेल सेवा एक तन्व एसएलटी मोबिटेल लेसिन अलुत गमनक एसएलटी मोबिटेल एकम एक सबेंदियाव नव सनलाइट सकुरा देन दिक्कुकल पावतिन सकुरा मल सुवंदिन අද 2021 පෙබරවාරි 15 සඳුදා සිරස්තල කොවිඩ් මරණ 400 ඉක්මවයි පොදු මහජනයාට කොවිඩ් එන්නත දීම බස්නාහිර පළාතෙන් නැරඹේ බස්නාහිර සියලු පාසල් මාර්තු 15 ඇරඹේ පාසල් උත්සව තහනම් ඇමති විමල් සමාව ගනු ඇති බවට තමා විශ්වාස කරන බව පොදු ජන පෙරමුණේ මහලේකම් කියයි उन इस संबंध में कनगाटु प्रकाश कराई के लिए बलापुरुत्तु ना क्रिकेट आयते नेटर नव विवस्सा वक्के ला मुरली ऐतुलु प्रवीणे और रसक अधिकरण नेटर अल्कोहल अडांगो हैंड सैनिटाइज़र बावित कराने लेडी रोग ऐतिकरण विष बीज वाले टा एरही वस्सा टान कराने हंदुनवादी में मिलन रुपया तुंसे पन हाय From Other Therana, this is Other Therana, late night prime. From Studio 24 in Colombo. Hi, Bhuvan. Obada tekwani adadirna ratri dahay puat prakashya sam. COVID-19 marna hayak ada pasurwe tahauru ki imat samag mirata samasta COVID marna ganan harasi tunak dakwa ihelagiya. Ada vartavu nav asatin sankhyav hatsiya hatta hatarak. මෙතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත පොදු මහජනතාවට එන්නත් කිරීම අද බස්නාහිර පළාතෙන් ආරම්භ වුණා. කොවිඩ් හේතුවෙන් බියගිය හිටපු කතානායක වේජුඹ ලොකුබණ්ඩාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා. IDH රෝහලේ තිබූ වේජුඹ ලොකුබණ්ඩාර මහතාගේ දේහය අද පස්වරුවේ කොටිකාවත පොදු සුසාන භූමියේ වෙත රැගෙන යාමින් පසු එහිදී නිරෝධායන නීතිවලට අනුකූලව ආදාහනය කෙරුණා. මේ අතර ඊයේ දිනේත් කොවිඩ් ආසාදිතයන් 802 දෙනෙකු මෙරටින් වාර්තා වී තිබුණා. වැඩිම ආසාදිතෙන් පිරිසක් හමු වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 238ක්. මේ අතර මෙරටින් හඳුනාගත් නව කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයන් පිළිබඳව අද පළමු වරට අනාවරණය කෙරුණා. නව වෛරස් ප්‍රභේදයේ පිටරට ඉඳලා ආපු බහුතරයගේ තමයි හඳුනාගෙන තියෙන්නේ. ඒක රටට අවදානමක් නැහැ. මොකද සති දෙකක් ඒගොල්ලන්ව නිරෝධායනය කළා තමයි අපි රටට ගන්නෙ. ඊට අමතරවයි අවිස්සාවෙලෙන් පුද්ගලෙක් හැලොක් සිටි කන්ස්ට්‍රක්ෂන් සයිට් එකකින් එක්කෙනෙක් ඇතුළු අනිත් කට්ටිය මේ ආකාරයෙන් සුවාගනු ලබන්නේ. පිටින් හමුනේ දෙදෙනා හරි දෙදෙනා වුන් හා සම්බන්ධ වෙච්චාලු මේ වෙනටත් සුවාගෙන නිරෝධායන කිරීමටත් අපි කටයුතු කරලා තිබෙනවා. මෙවැනි පසුබිමක රට తాවකාලිකව අගුළු දැමීමට හෝ සංචරණ සීමා පැනවීමට පියවර ගත යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෙන්වා දෙනවා. මේ තත්ත්වයේ හමුවේ අපි සංචරණ සීමා පැනවුවේ නැති වුණත් වෛරසයේ බලපෑමට අපි සංචරණ සීමා පැනවෙනවා කියන එක තමයි අපේ නිරීක්ෂණය. විශේෂඥ උපදෙස් ලැබෙන තුරුවත් අපි නවසීලන්තයේ වගේ කෙරුවා නම් හොඳයි කියන එක තමයි අපේ අදහස. දෙවන අවස්ථාවේදී රට වහන්නේ නැතුව ඒ තත්ත්වයන් පාලනය කරගෙන තමයි රට ඉදිරියට අරන් යන්නේ. රටේ ජනතාව ඉල්ලා සිටින්නේ ඔබ හැකියතාක් දුරට සෞඛ්‍ය ශේෂ්ත්‍රවල ලබා දෙන උපදෙස් වලට අනුගත වෙලා සහයෝගය දක්වලා විශේෂයෙන්ම නිරෝධායනෙ වෙන්න කිව්වම නිවෙස්වල නිරෝධායනෙ වෙන්න පවතින තත්ත්වය තුල රජය ජනතාවට එන්නත් ලබා දීම කෙරෙහි දැන් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මහජනතාවට ලබා දීම අද බස්නාහිර පළාතෙන් ආරම්භ කළා. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ පළමු අධියරේදී බස්නාහිර පළාතේ සිටින පොදු මහජනතාව සමග සමීපව කටයුතු කරන කණ්ඩායම් හා COVID-19 ආසාදනය වීමට වැඩි ඉඩක් ඇති අවදානම් කලාපවල සිටින පිරිස වෙත එන්නත් කරන්නේ සිදු කරන බවයි. ඒ අනුව කොළඹ මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ සේවකීන් 550 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම අද ආරම්භ වුණා. අතිගරු ජනාධිපතිතුමා විසින් පිට උපදෙස් ලබා දුන්නා. අර ගෙනාපු 250,000ට අමතරව තව 150,000ක් තිබෙනවා. ඒක වහාම සාමාන්‍ය ජනතාවට ලබා දීමට කටයුතු කරන්න මේ සම්බන්ධව කතා කරලා බලන්න කියලා. මේ අතර සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත හෙට යුද හමුදා රෝහලේදී ලබා දෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් අමාත්‍ය සීබී රත්නායක මහතා පමණක් මේ වෙන විටත් එන්නත ලබාගෙන අවසන්. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ බන්ධනාගාර නිලධාරීන් 5100ක් සඳහාද කොවිඩ් එන්නත ලබා දීම හෙට සිට ආරම්භ කරන බවයි. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මේ වන විට ලබා දී ඇති සමස්ත සංඛ්‍යාව 189349ක්. මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ ඉන්දියාවේ සීරම් ආයතනය අතර කොවිඩ් 19 එන්නත් මිලදී ගැනීම සඳහා එකග වී ඇති ගිවිසුම වෙනස්කම් වලට යටත්ව අනුමත කිරීමට නීතිපතිවරයා පියවරගෙන තිබෙනවා. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ඉවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස් නව වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම අද සිදු කෙරුණා. සෞඛ්‍යංශ පවසන්නේ පාසල තුල දරුවන්ට පූර්ණ ආරක්ෂාව ලබා දී ඇති බවයි. රට තුල පවතින කොවිඩ් වාතාවරණය සැලකිල්ලට ගනිමින් බස්නාහිර පළාත සහ දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල හැර සිසු ප්‍රදේශයන්හි පාසල් වලට පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම අද සිදු කෙරුණා. महजन सौख्य परीक्षक वरुण पासल गोस अनुकमने कलियुत सौख्य पिलिवेत पिलिबंदव सिसुन सह गुरुवरुण धनुवाद कला මේතරේ දොරතියල උගන්නන්න කැති හොඳයි කියලා තමයි කියන්නේ. දෙමාපියනි ඔබගේ දරුවා අපේ පාසල වෙත යොමු කරන්න කිසිදු බියක් සැකක් ඇති කරගන්න එපා. දරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව පිළිබඳ උපරිම පියවරගෙන ඇති බැවින් දරුවන් පාසල් එවීමට බිය නොවන ලෙස සෞඛ්‍ය බලධාරීන්ට ඉල්ලා සිටිනවා. මහජන සෞඛ්‍ය පරිශ්‍රයේ දින දෙකකට වරක්වත් මේ පාසල් වලට ගිහිල්ලා මේ පාසල් වල තියෙන සෞඛ්‍ය නිර්ණායක අපි පරීක්ෂා කරනවා. ඒ නිසා පාසල් පද්ධතිය සුරක්ෂිතයි නිසා කිසිම බියක් ඇති කරගත යුතු නැහැ. මේ අතර පළමු ශ්‍රේණියට මෙලෙස අද දින සිසුන් ඇතුළත් කර ගැනීම සිදු වුවත් තවමත් පාසලක් හිමි නොවු සිසුන් පිළිබඳවද වාර්තා වෙනවා. මේ මගේ ගෙදරට මෙතන ඉඳලා හරියටම කිලෝමීටරයක් තියෙනවා. මගේ ළමයට ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නේ. මම මේ ඉස්කෝලේ අවුරුදු 13ක් ආව කොහොමවත් ළමයව ගන්න තේ කිව්ව මගේ ළමයට සාධාරණත්වයක් ඉෂ්ට කරලා දෙන්නේ කියලා තමයි මම කියන්නේ. මේ අතර අද පළමු ශ්‍රේණියට ඇතුළත් වීමට නියමිතව සිටි දරුවෙකුට අද උදෑසන රියානතුරකට ලක්ව සිය ජීවිතය අහිමි වුණා. ඒ බදුල්ල සරස්වතී කනිෂ්ඨ විද්‍යාලයට ඇතුළත් වීමේ අපේක්ෂාවෙන් සිටි සිවනේෂන් වරුන් ප්‍රදේශ දරුවාටයි. බදුල්ල නගරයේ සමුපකාර ඉන්ධන පිරවුම්හල අසලදී ලොරියකට යටවීමෙන් ඔහු මියගොස් තිබෙනවා. එසේම අද දින පළමු ශ්‍රේණියට ඇතුළත් වීමට අපේක්ෂාවෙන් සිටි මාතලේ විල්ගම්ුවේ මෙත්සුකි නෙහන්සා දැරියද ඊයේ පස්වරුවේ අනතුරකට ලක්ව මිය ගියා. ඉදිරියේදී පැවැත්වීමට සංවිධානය කර තිබූ පාසල් උත්සව නැවත දැනුම් දෙනතුරු අත්හිටුවන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්බරයා අද දැනුම් දුන්නා. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවේ බස්නාහිර පළාතේ සියලු පාසල් සියලුම ශ්‍රේණි සඳහා මාර්තු 15 වනදා ආරම්භ කරන බවයි. සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා දින වකවානු නියම කරලා තියෙනවා මාර්තු 1 වෙනිදා ඉඳන් 11 වෙනිදා දක්වා. ඒ විභාගයේ කරුණාම මාර්තු 15 වෙනිදා බස්නාහිර පළාතේ සියලු පාසල් විවෘත කරන්නයි කියලා. දිවයිනේ සෙසු ප්‍රදේශ පිළිබඳ කිසිම වෙනසක් නැහැ. මේ අනුව මාර්තු 1 වෙනිදා ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා පෙබරවාරි 17 වෙනිදා සිට පෙබරවාරි 25 දක්වා අධ්‍යයන නිවාඩු ලබා දීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ පෙබරවාරි 23 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 සිට සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් වන තෙක් සෙළුම උපකාරක පන්ති පැවැත්වීම තහනම් කළ යුතු බවයි. මේ අතර ඉදිරියේදී පැවැත්වීමට සංවිධානය කර තිබූ පාසල් උත්සව නැවත දැනුම් දෙනතුරු අත්හිටුවන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා අද දැනුම් දුන්නා. රථ වාහන පෙළපාලි, බයිසිකල් පෙළපාලි, තූරේ වාදක පෙළපාලි, කණ්ඩායම් පෙළපාලි වගේ කටයුතු වලට අධ්‍යාපන අමාත්‍යාංශය කිසිම අනුමැතියක් දීලා නැති එක තමයි අපි නිකුත් කරපු උපදෙස් මාලාවේ තියෙන්නේ. කැකුළු තුරු උදානය ළමා රුක්‍රෝපණ ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඒ ගම්පොළ අටභාගයේ විමලධර්ම ජාතික පාසල් භූමියේදී ගම්පොළ අටභාගයේ විමලධර්ම ජාතික පාසලට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාසල් දරුවන් විසින් ගෞරවයෙන් පිළිගනු ලැබුවා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා දරුවන් සමග එක්ව පැල රෝපණය කරමින් කැකුළු තුරු උදානය සමග එක් වුණා.
මෙම වැඩසටහනට අනුව වසර 5ක් ගත වන විට කොස් දෙල් පොල් අඹ ඇතුළු පැල ලක්ෂ 17ක් දරුවන්ගේ අධීක්ෂණයෙන් පරිසරයට එක් කිරීම රජයේ ඉලක්කයයි ඊට සමගාමීව සංකේතාත්මකව දරුවන් අතර පැල බෙදා දීම ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබුවා තමන්ගේ ජීවිතේ දරුවන්ගේ ජීවිතේ එකතු කරලා දීලා තියෙන්නේ තාමසේ හැදේවි වැඩේවි දරුවන් එක්කම පාසල් දරුවන් පරිසරයට ආදරය කරන පුරවැසියන් බවට පත් කිරීම සහ සෞභාග්‍යයේ දක්ම හඳුන්වා දුන් තිරසර පරිසර ප්‍රතිපත්තියට අනුව අනාගත පරපුරට සුරක්ෂිත පරිසර පද්ධතියක් දායාද කිරීම මෙම වැඩසටහනෙහි අරමුණයි මේ අතර 2021 වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම සංකේතවත් කරමින් ජනාධිපතිවරයා අටබාගේ විමලධර්ම විද්‍යාලයට ඇතුළත් වන දරුවෙකුගේ නම ලියාපදිංචි කොට පාසල් ලොක් සටහන් පොතෙහි සටහනක් තිබුවා इंदी अग्रमाद नियोजने करन भारतीय जनता पक्ष श्रीलंकावे हा नेपाले तम पक्ष शाखा पिहिटुवी में सलसुमक सिरिन बव इराट स्वदेश कटयुतु अमात्य अमित शा अनावरणे कर तिबेनवा එහෙත් එරට කොංග්‍රසයේ පවසන්නේ මේ රාජතාන්ත්‍රික අර්බුද මතු කරන ප්‍රකාශයක් බැවින් ඉන්දියා අග්‍රාමාත්‍යවරයා වහාම මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් සහ නේපාලෙන් සමාව ගත යුතු බවයි ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතීන් සුරකීම සඳහා තම රජය අඛණ්ඩව කටයුතු කරන බව ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ චෙන්නයි හිදී ජන හමුවක් අමතමින් ප්‍රකාශ කළා Our government has always taken care of the welfare and aspiration of our Tamil brothers and sisters in Sri Lanka. එවන් පසුබිමක ඉන්දියා අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන එරට වර්තමාන පාලක පක්ෂය වන ಭಾರತೀಯ ජනතා පක්ෂය ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ සිය දේශපාලන කටයුතු ව්‍යාප්ත කිරීමේ සැලසුමක සිටින බව එම පක්ෂයේ හිටපු නායක ඉන්දියා ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා ප්‍රකාශ කර තිබෙනවා. ඉන්දියා ආණ්ඩු පක්ෂයෙන් සිදු කෙරුණු මතභේදාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් මෙරට පාර්ශව කිහිපයක් අදහස් පළ කළා. ಭಾರತೀಯ ජනතා පක්ෂය ලංකාවටත් නේපාලයටත් එන්න තීරණය කරන්නේ විශේෂයෙන්ම මේ ඉන්දියානු සාගර කලාපයේ තියෙන බලතුලනය සම්බන්ධ ප්‍රශ්නයක් නිසා කියන එක තමයි අපේ මූලික තුට ඉන්දියානු ප්‍රාග්ධනයේ ආධිපත්‍ය ලංකාව ඇතුලේ හදන්න නේපාලයේ ඇතුලේ හදන්න මේ රටවල් වලට යම් විදිහේ දේශපාලන දෘෂ්ටිමය බලපෑමක් කරන්න අවශ්‍යයි එතනින් තමයි ಭಾರತೀಯ ජනතා පක්ෂය එන්නේ මැතිවරණ කොමිසම තමයි යම් පක්ෂයක් ඒ පක්ෂය පිළිගන්නවද නැද්ද ඒ අයට ඒ සම්බන්ධ ක්‍රියා කරන්න ඉඩ දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ ඉතින් ඒක ඊටාම පහසුවෙන් ඒ සම්බන්ධව ප්‍රතික්ෂේප කිරීමක් කරන්න පුළුවන් ඒ රටේ අයට මේ රටේ ඇවිල්ලා එවැනි රටට මැදිහත් වෙලා කටයුතු කරන්න කිසිසේත් හැකියාවක් නැති බවට නම් පැහැදිලි අපේ නීතියෙන් ඒට කිසිදු ඉඩ ප්‍රස්තාවක් ඇති කරන්නේ නැහැ කිසිම විටක ඉන්දියාවේ දේශපාලන පක්ෂයක් හෝ ඉන්දියාවේ දේශපාලනයට අනු බද්ද ශාකාවක් ලංකාවේ කිසිම ලෙසක ලියාපදිංචි කරන්න බෑ. ඒ නිසා මේක හුදු ප්‍රකාශයක් පමණයි. හැබැයි මේ ප්‍රකාශය තුල වක්‍රව නව යටත් විජිත වාදයක් අපිට පේනවා. මේ සියල්ලම පේන දේ තමයි ඒගොල්ලෝ ලංකාව ක්‍රමිකව ඒගොල්ලන්ගේ නව යටත් විජිත වාදය හෝ දේශපාලන ව්‍යාප්ත වාදය සඳහා තෝරාගත් එක මොඩල් එකක් වෙන. සත්‍යන්ත පුවත්පතකට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරමංශ මහතා කනගාටුව පළ කරනු ඇති බවට තම බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාර්යවස මහතා අද යලි ප්‍රකාශ කළා. ඒ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා විශාල මාන්සියක් දරලා තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන පක්ෂයේ පිහිටුවේ. දැන් මේක දිගින් දිගටම කියන්න අවශ්‍ය නැහැ. හැබැයි මේවා අපි මතක තබා ගත යුතුයි. ඒ වගේම අපි සියලු දෙනාම කැබිනට් මණ්ඩලය හා රජය තුල සාමූහික වගකීම කියන ප්‍රතිපත්තිය අවිවාදයෙන් පිළිගන්න. විමල් වීරවංශ මැතිතුමා කරපු දේ වැරදි කියන ස්ථාවරයේ අදටත් අපි දැඩිව ඉන්නවා. ඔවුන් අඩුතරමේ සම්බන්ධයෙන් කනගාටු ප්‍රකාශ කරයි කියලා බලාපොරොත්තු වුණා. එසේ නොවීම ගැන අපි ඉතා දැඩිසේ කනගාටු වෙනවා. Facebook කුලී හේවායන් හරහා අපිට මඩ ගහලා මේ ගමන යන්න පුළුවන් කියලා එතුමා හිතුවට අපි එහෙම හිතන්නේ නැහැ අපේ දේශපාලන සදාචාරය වෙනස්. පක්ෂ නායකයා මොකද්ද කියන්නේ? පක්ෂ නායකයා අද වෙනතෙක් මා විසින් කළපු ප්‍රකාශය ඉල්ලාස් කරගන්නවත් වැරදි කියලාවත් කියලා නැහැනේ. මේ මොහොතේ ඔබතුමාගේ පක්ෂ නායකයා ඇතුළු කණ්ඩායම ඔහු විසින් අත්හැරියොත් ඔහුගේ දේශපාලන ගමන කුමක් වේද? මම පුංචි කතාවක් කියන්න. එක්තරා පුද්ගලයෙක්ගේ මිදුලෙ තියුණා හොඳට පළදරන මුරුංග ගහ. මේ මුරුංග ගහේ එක සැරයක් හොඳ ලොකු පළදාවක් ආවම ඔහු ඉස්සරහා ස්තූපයේ වාඩි වෙලා ඔහු හිතුවා මේ සැරේ පළදාව විකුණලා හිතෙන් ඊන දැකලා ලොරියකුත් ගත්තා. දැන් මේ ගත්ත ලොරිය ගේ ඇතුළට ගන්න බෑ මුරුංග ගහ හරස් වෙනවා. ඒ සැරේ නැගිටලා ගිහිල්ලා මුරුංග ගහ කැපුවා. ඉතින් අපේ මුරුංග ගහ තියෙනවා අපි විමල් වීරවංශ මහතාට මුරුංග ගහ කපන්න නම් දෙන්නේ නැහැ. ඒක තමයි අපේ ස්ථාවරය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසිවන ආනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීම සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ගැනීමෙන් පළක් නොවන බව සමග ජන බලවේගය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එ මරිකාර් මහතා මේ බව සඳහන් කළේ අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලයේ රැස්වලා කියනවා ඒගොල්ලන් 20 වෙනි සංශෝධනයට සහයෝග දුන්නේ කොරෝනා මృతදේහ භූමදානය කරන්න අවස්ථාව දෙනවා කියලා. කොරෝනා මృతදේහ භූමදානය කිරීමයි 20 වෙනි සංශෝධනය කියන දෙකක්. අපි මුස්ලිම් කොංග්‍රසයට කියන්න කැමතියි මේක පටලවා ගන්න ලෑස්ති වෙන්න එපා. මොකද 20 වෙනි සංශෝධනය කියන්නේ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න වැඩක්. ඒ නිසා දැන් මේ මෙතන ඇවිල්ලා එක එක කතා කියන්න එපා කියලා අපි කියන්න කැමතියි. ජනතාවගෙන් සමාව ඉල්ලලා වැඩක් නෑ දැන්. මොකද හේතුව 3-2 දීලා ඒකාධිපති ව්‍යවස්ථාවක් හදලා ඉවරයි. ඔබතුමන්ලා මුස්ලිම් ජනතාවගේ දුක විකුණලා මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් හොයනවා කියලා ඇවිල්ලා අපි දන්නව කාලෙන් කාලට මෙහෙම පණිනවා. දැන් මේකේ නාට්‍යයේ හොඳම ජවනිකාව කියන්නේ නායකයෝ දෙන්න මෙතන ඉඳගෙන කණ්ඩායම ඡන්ද දෙනවා අනිත් පැත්තට. එහෙම වෙන්න බෑනේ. ඉතින් මේ අයට ආයෙ සමාවක් නැහැ. කොරෝනා පටන් ගත්ත මුල් කාලේ මුස්ලිම් කොංග්‍රසයේ නායකතුමා දාපු Facebook පණිවිඩයකින් තමයි මේක මෙච්චර දුරට ගියේ. ඉතින් ඒ නිසා මුස්ලිම් ජනතාවට හෝ මේ රටට හෝ ආදරය කරනව නම් දේශපාලනයයි ආගමයි පටලවා ගන්න එපා කියලා ඉවරලා අපි ඉල්ලීමක් කරන්න කැමැති. කොවිඩ් වෛරසය ලෝක වසංගතයක්ව ව්‍යාප්තව තිබෙන පසුබිමක අප්‍රිකා මහද්වීපෙන් යලි ඉබෝලා වෛරසය හිස ඔසවමින් පවතින බව වාර්තා වනවා. මෙවැනි විට ගෝලීය කොවිඩ් ආසාදිතින් ගණන 11 කෝටියකට ලංව තිබෙනවා. අද වෙන විට ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 10 කෝටි 94 ලක්ෂයේ ඉක්මවා ගොස් තිබෙනවා. වසංගතෙන් ඩෝපුරා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 24 ලක්ෂ 12000කට අධිකයි. මෙවන විට කොවිඩ් වෛරසයේ ප්‍රභේද කිහිපයක් ලොව පැතිර යමින් පවතින අතර වේගෙන් පැතිර යන බ්‍රිතාන්‍ය ප්‍රභේදය මෙවන විට නව සීලන්තයෙන්ද සොයාගෙන තිබෙනවා. එරට ඕක්ලන්ඩ් නගරය යලි අගුළු දැමීමටද එම තත්ත්වය බලපෑ බවයි වාර්තා වන්නේ. මෙවන් පසුබිමක පෙර නිගමනය කර තිබූ මට්ටමට වඩා 2019 වසරේ දෙසැම්බර් මාසයේදී පුළුල් ලෙස කොවිඩ් වසංගතය පැතිරී තිබූ බවට සලකුණු රැසක් වුහාන් විමර්ශනයේදී හඳුනාගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම පවසනවා. එම මාසයේදී වුහාන්හි කොවිඩ් වෛරසයේ ප්‍රභේද 13ක් පමණ තිබී ඇති බවටත් විශේෂඥ කණ්ඩායම විශ්වාස කරනවා. ඒ අනුව චීනය මෙතෙක් පරීක්ෂා කිරීමට ඉඩ ලබා දී නොමැති රුධිර සාම්පල දහස් ගණනක් පරීක්ෂාවට ලක් කිරීම සඳහා කඩිනම් අවසරයක් එම විශේෂඥ කණ්ඩායම අපේක්ෂා කරනවා. කොවිඩ් ලෝක වසංගතයක්ව පවතින වාතාවරණයක බටහිර අප්‍රිකානු රටක් වන ගිනියාහි ඉබෝලා වෛරස් රෝගීද යලි හිස ඔසවා තිබෙනවා. එරටින් මෙවන විට ඉබෝලා මරණ 4ක් වාර්තා වී ඇති අතර ඒ අනුව රට තුල ඉබෝලා වසංගත තත්ත්වයක් ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා. කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ විශ්‍රාමලත් ගුරුවරුන් 55 දෙනෙකු වෙනුවෙන් ජීවිත සැලසුම් රක්ෂණාවරණයක් සහ මාසිකව මූල්‍යම පරිත්‍යාග ලබා දීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ජීවිත රක්ෂණාවරණය වෙනුවෙන් සොෆ්ලොජික් රක්ෂණ ආයතනය කටයුතු කරන අතර විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ සහ සොෆ්ලොජික් ආයතනය අතර අවබෝධතා ගිවිසුමක්ද මෙහිදී අත්සන් කෙරුණා. එළඹෙන අප්‍රේල් මාසයේදී LCB ෆයිනෑන්ස් ආයතනයේ කොටස් වෙළඳපොළ තුල ලියාපදිංචි ආයතනයක් බවට පත්වෙමින් සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට සූදානම්. මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කරනු ලබන්නේ ජාතික සංවර්ධන බැංකුවයි. ඒ පිළිබඳ ව්‍යාපාරිකයන් දැනුවත් කිරීමේ ව්‍යාපාරික හමුව පසුගියදා ගාල්ලේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට අදාළව ක්‍රීඩා මාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට මාර්තු 15 වෙනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනා අධිකරණය අද නොතිසි නිකුත් කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණයට පෙර දැනට පවතින ව්‍යවස්ථාව සංශෝධනය කර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු වග උත්තරකරුවන් වෙත රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලමින් අභියාචනා අධිකරණයට පෙත්සම ඉදිරිපත් වී තිබුණා. ඒ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන මුත්තයා මුරලිදරන්, සිදත් වෙත්තමුණි, මයිකල් තිසේරා සහ හිටපු ක්‍රිකට් සභාපතිවරුන් වන ආනාපුංචි හේවා, විජේ මලලසේකර, රියන්සි විජේතිලක ඇතුළු 12 දෙනෙකු විසින් පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් ව්‍යවස්ථාව තුළ පවතින නීතිමය අඩුපාඩු නිසා විවිධ පාර්ශ්වවලින් මෙන්ම දේශපාලන වශයෙන්ද බලපෑම් එල්ලවීමට වැඩි ඉඩකඩක් පවතින බවයි. පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති
සභාපති ශම්මි සිල්වා උපසභාපති වරුන් වන ජයන්ත ධර්මදාස එහිලේකම් මොහන්ද සිල්වා ඇතුළු 19 දෙනෙකුට මාර්තු 15 වනදා අධිකරණයේ හැමුවේ කරුණු දක්වන ලෙස දන්වා අධිකරණය නොතිසි නිකුත් කළා. මේ සමගින් පුවත් විකාශය අවසන් වන සුබ රාත්‍රියක්.